ඉතින් කොහොමද යාළුවනේ? අද මම ගෙනාවේ රසම රස වෙනස් විදියක රොටියක් හදාගන්න ක්‍රමයකුයි. මේ රොටිය හදන්න මම ප්‍රධානව යොදාගන්න අමුද්‍රව්‍ය තමයි ලාවුළු. හොඳින් පැසුණු ලාවුළු ගෙඩියක් ඕන මේකට. එහෙනම් අපි බලමුකෝ මොනවද මම ගත්ත අමුද්‍රව්‍ය කියලා. මම ගත්ත ලාවුළු ගෙඩියක් හොඳින් ග්‍රේට් කරලා ඒ වගේම පොල් ලුණු පාන් පිටි වතුර අවශ්‍ය ප්‍රමාණයෙන් වීඩියෝ එකේ සඳහන් කරලා තියනවා වගේම ඔයාලට පුළුවන් ඒ ප්‍රමාණය වෙනස් කරලත් හදාගන්න. එහෙනම් ඉතින් අපි මේ ලාවුළු රොටිය හදන්නේ කොහොමද කියලා බලමුකෝ. වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන විදිහට මම හොඳින් පැසුණු ලාවුළු ගෙඩියක් අරගෙන ග්‍රේට් කරලා කහටිවත් කරගත්තා. හොඳින් කහටිවත් කරලා වතුර හොඳින් මිරිකගත්ත ලාවුළු වලට මම මුලින්ම පොල් රසාණුව ලුණු එකතු කරගත්තා. දැන් මම මේ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ විදිහට මිශ්‍ර කරගන්නකොට අපිට අතට දැනෙනවා කොච්චර තෙතමනයක් මේ මිශ්‍රණයේ තියෙනවද කියලා. දැන් මම පාන් පිටි ටිකත් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඔයාලට කැමති පිටි වර්ගයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. මට නම් වැඩිපුරම රස පාන් පිටි දාලා හැදුවම තමයි. මේ විදිහට පිටි දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. වතුර එකතු කරන්න එපා. ලාවුළු පොල් මිශ්‍රණය තෙතමනයත් එක්ක පිටි හොඳින් මිශ්‍ර වුණාට පස්සේ තෙතමනය මදි ප්‍රමාණයට පමණක් වතුර එකතු කරලා හොඳින් පිටි මෝලිය අනා ගන්න. රොටි මිශ්‍රණයක් අනා ගන්න වැඩි පිරිසක් දන්නවනේ. මෙතන තියෙන වෙනස තමයි ලාවුළු වල තියෙන තෙතමනය නිසා අපි වතුර එකතු කර ගන්න ඕන හරිම පරිස්සමෙන්. මේ විදිහට පිටි එකතු කරලා අතේ නොඇලෙන පිටි මෝලියක් හදා ගන්න. මම දුන්න ප්‍රමාණයට වඩා පිටි අවශ්‍ය වුණොත් පිටි මෝලිය ඇලෙන ගතියයි නම් පිටි ටිකක් වැඩිපුර එකතු කර ගන්න. හොඳින් අනාගත්ත රොටි මෝලියෙන් මම රොටි බෝල 8ක් වෙන් කර ගන්නවා. මම පොඩි ප්‍රමාණයට රොටි හදා ගන්න නිසායි මේ ප්‍රමාණයට කොටස් 8ක් වෙන් කරගන්නේ. ඔයාලත් ලාවුළු වාරේට මේ රොටි අනිවාර්යෙන්ම හදලා රස බලන්න. ලාවුළු කියන්නේ අපේ රටේ ගණන් ගන්නෙම නැති පළතුරක්නේ. ගොඩාක් අපතේ යනවා. කොච්චර ගණන් නොගන්න පළතුරක් වුණත් වෙළඳපළේ මේ ලාවුළු විකුණන්න තියෙන්නේ අධික මිල ගණන්වලට. මිරිස් හොද්දක් එක්ක මේ රොටිය හරිම රසවත්. ඔයාලට වෙනස්ම විදිහ රසවත් අත්දැකීමක් වෙයි මේ ලාවුළු රොටි. ලාවුළු කන්න අකමැති කෙනෙකුට වුණත් නොකිය දුන්නොතින් අනිවාර්යෙන්ම ආහාරයට ගනි මේ රොටිය එච්චරම රසවත් නිසා. හැමදාමත් වගේ මම කැඳකොලේ තමයි රොටිය වඩව ගන්නෙ. මම මේ රොටිය හදන්න තෙල් චුට්ටක්වත් පාවිච්චි කරන්නේ නැහැ. කැමති කෙනෙකුට තෙල් ටිකක් තවර ගන්නත් පුළුවන්. මේ රොටිය ගොඩාක් තුනී කරගන්නත් එපා. මේ රොටියේ ග්‍රේට් කරගත්ත ලාවුළු කෑලි තමයි තියෙන්නේ. ගොඩාක් තුනී කරගත්තාම රොටිය ඉක්මනින්ම කැඩෙන්න බලනවා. පාන් පිටි වලට වඩා හාල් පිටි වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ගොඩාක්ම පරිස්සමෙන් ටිකක් ඝනකමට මේ රොටිය හදාගන්න. දැන් මම හදාගත්ත රොටිය කැඳකොලේ පිටින්ම මේ විදිහට පුච්ච ගන්නවා. කැඳකොලේ රොටි පුච්ච ගත්තාම හරිම රසයි වගේම හරි සුවඳයි. ඒ වගේම මේ ලාවුළු රොටිය ලස්සන කහපාටක් ගන්නවා. තවත් දෙයක් කියන්න අමතක වුණානේ. ලාවුළු ගද්දි හොඳ රසවත් ලාවුළු තියෙන ලාවුළු ගහකින් ගෙඩියක් තෝරගන්න. එතකොට තමයි මේ රොටියට හොඳ රසයක් එකතු වෙන්නේ. දැන් මම ලාවුළු රොටිය පුච්චගෙන ඉවරයි. මම කලිනුත් කිව්වනේ මේ ලාවුළු රොටිය හරිම රසවත්.
අනිවාර්යෙන්ම ඔයාලත් හදලා බලන්නකෝ කොහොමද මේකේ රස කියලා. එහෙනම් ඉතින් අපි ආයේ අලුත් විදිහ අලුත් කෑමක් එක්ක ඉක්මනින්ම හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව ඉන්න.